ප්‍රශ්නයක් වෙනවට වඩා අපි දැන් මේ යන පාරේ රට ගොඩ ගත්තා 2022 නම් දැන් වෙනකොට රට ගොඩ ගත්තා ඉතින් මේ විදිහටම තව ටිකක් යන්න ඕනි කියන මතය බොහෝ දෙනාගේ තියෙනවා අත්හදා බලන්න ගිහිල්ලා වරදීද කියන ප්‍රශ්නේ තියෙනවා ඉතින් ඒකින්ද කොහොමද දැන් අපි කැබිනට් මණ්ඩලයේ ඉන්නකොට අපි එතුමා එක්ක ඉන්න ඕනේ නැත්නම් අපි කැබිනට් මණ්ඩලෙන් අයින් වෙලා ගිහිල්ලා වෙන කවුරු හරි එක්ක ඉන්න ඕනේ අපේ රජය ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා රාජ නිලධාරීන්ට කියනවා වැරදි වැඩවලට සහභාගී වෙන්න එපා වැරදි වැඩවලට දායක වෙන්න එපා වැරදි කටයුතු මැදිහත් වෙන්න එපා ඔබ ඔබේ ජොබ් එක කරන්න අන්සොලිස්ටඩ් ටෙන්ඩර්ස් දදා අන්සොලිස්ටඩ් ටෙන්ඩර්ස් වලින් මේ වැරදි වැඩවලට සහභාගී වෙවි මේ කරන වැඩේ වහම නවත්තන්න එතකොට තමන් වැරදි කරුවන් වෙන්නේ නැහැ වැරදි වැඩවලට සම්බන්ධ වෙන්න එපා කියන එක ඉතාම උමනාවෙන් රජ නිලධාරීන්ට අපි මතක් කරලා කියනවා ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් කිසිම දෙයක් AI කරලා නැහැ. රටට බොරු කිව්වට ප්‍රායෝගිකව යමක් කරලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ෆයිල් ටික තියාගෙන පෙන්න මං හිතන්නේ ගාන කඩන නැති. ෆයිල් තියනවා නම් අදින්න බෑ. අදින ෆයිල් අරගෙන නඩු දාන්න බෑ. දැන් සමග ජන බලවේගයට පුළුවන් වුණා නම් ඇයි බැරි වුනේ? ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණේ AI ගේ ජාතික ලයිස්තුවේ හිටපු ඉබ්‍රාහිම් හාජිගේ පුතා තමයි කඩුව පිටියේ බෝම්බ ගැහුවේ. ජනතා විමුක්ති පෙරමුණ සමාව ගත්තද? ජනතා විමුක්ති පෙරමුණ බැරි වෙලාම ලෝකෙ අනිත් පැත්තට කරගිලා බලයට ආවෝ තමන්ගේ ජාතික ලයිස්තුවේ ඉන්න එක්කෙනා පිළිබඳව පරීක්ෂණ කරයි කරන්නේ ආදරණීය මිත්‍රෝ දැන් මේ අය රටක් හදන්න බෑ මේ අය රටක් පාලනය කරන්න තියා අඩුම සෞම්‍ය කාර්යයක් පාලනය කරන්න පුළුවන් කමක් නැහැ ජනතා විමුක්ති පෙරමුණ අද කරන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට දේශපාලනික වශයෙන් මෙච්චර කාල ජනතා විමුක්ති පෙරමුණ අනුමත නොකරපු ප්‍රතික්ෂේප කරපු කරුණු කාරණා රාශියක් දාලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට උත්තර දෙන්න සූදානම්. අපිට ඕන කමක් නැහැ කාගේවත් ප්‍රතිපත්ති ප්‍රකාශ වලට උත්තර දෙන්න. අපිට උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට. NPP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මම දැක්කා අපි පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරනවා කියන ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල විරුද්ධතාවය දක්වලා ඒ වෙනුවෙන් ශිෂ්‍ය සටන් කරලා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කී දෙනෙක් ජීවිත පූජ කරලා තියෙනවා මෙయ్య පෙරේදා මට මතකයි විරු සිසු සමරුමකුත් තිබුවා ඒ මැරිච්ච ආදරණීය තරුණයන්ගේ ජීවිතවලට අද JVP එක වග කියන්න ඕනේ අපේ හාමුදුරුවරු යම් අය අපිට විරුද්ධව පෙළගස්සගෙන ඉන්න අය යම් ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන අපේ ඔෆිස් එකක් ඉස්සරහට ගිහිල්ලා මාලිමාවට විරුද්ධ සත්‍යක්‍රියා කරන්න ඒ වගේ ඒවට අර අපේ ටී-ෂර්ට් ඇඳගත්ත අය දම්මලා හාමුදුරුවරුන්ට පහර දෙන්න දැන් හිතන්න මෙතන රැස්වීමට එනවා යම් පිරිසක් එනව නෙමෙයි සමා වෙන්න වඩිනවා ඒගොල්ලොත් එක්කම එනවා වෙනම තව ටී-ෂර්ට් ඇඳගත්ත අපේ වගේ එක්කෝ මේ අසේ ඉන්නවා කීප දෙනෙක් ඒගොල්ල සම්බන්ධ වෙලා අර හාමුදුරුවරුන්ට එරෙහිව යම් යම් දේවල් කරනවා ඉතින් ඒවට කැමරා ලෑස්ති වෙලා තියෙනවා මෙතරම් එහෙම කැමරා තියෙන්න පුළුවන් ඔව් තියෙනවා මගේ වම් අත පැත්තේ මෙතරම් එහෙම තියෙන්න පුළුවන් තව තියෙන්න පුළුවන් කාටද ඌ කියන්නේ ආ සමහර මීඩියා වලට එහෙම කියන්නේවා පව් ඒගොල්ල පව් සමහර දේශපාලන නායකයන් ප්‍රකාශ කරනවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 9 වගන්ති යටතේ බුද්ධාගමට ලබා දීලා තියෙන ප්‍රමුඛ ස්ථානය ඉවත් කරලා නිරාගමික රාජ්‍යයක් බවට මේ ශ්‍රී ලංකාව පත් කරන්නට කටයුතු කරන ලබනවා. අද බොහෝ දෙනාගේ විදේශ රටවල බලාපොරොත්තුව අභිප්‍රාය වෙලා තියෙන්නේ මේ රටේ බුද්ධාගම අතුගාලා දාන්න තමයි ඒගේ ප්‍රධාන පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ අය ප්‍රකාශ කරන කාරණාවන් දිහා බැලුවේ පස්සේ අපට ප්‍රධාන වශයෙන්ම පැහැදිලි වෙනවා මේ බුද්ධාගම මේ රට තුල විනාශ කරලා මේ රටෙන් අතුගාලා දාලා ඉන්දුනීසියාව බංගලිදේශය වගේ බෞද්ධ රටවල් වෙනම රාජ්‍යයන් බවට ඒ බෞද්ධාගම විනාශ කළා වගේම මේ රට තුලත් මේ බුද්ධාගම විනාශ කළා කටයුතු කරන්න අපි හැමදාම කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොන්දපණ නැහැ. හැබැයි රට අනතුරේ වැටෙන වෙලාව රට බාර ගන්න නැති විදිහක් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර ගත්තේ නැත්නම් බංගලාදේශ තමයි වෙන මොකක්ද හැබැයි රට බාර ගන්න රට අනතුරේ වැටෙන වෙලාවට කොන්දපණ තියනවා කියලා හිතපු සියලුම නායකයෝ කොන්දපණ නැති වෙන වෙලාවේ අපි කොන්දපණ නැහැ කිව්ව රනිල් වික්‍රමසිංහට විතරමයි කොන්දපණ තිබුණේ මේ රට බාර ගන්න කියන කාරණේ අපි සුදුනා මතක් කරනවා මේක මගේ ඇස් දෙකෙන් අපි දැක්කා නම් එතකොට ඒක කරන විදියක් දැක්කා නම් අපි කොච්චර මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝලෙව වුණත් මේ මැතිවරණය අපි සහාය දෙන්න ඕනේ කාටද නාමල් සහෝදරය ඉල්ලුවා කියලා අපිට කරන්න දෙයක් නැහැ මොකද මේ ප්‍රශ්නේ ඇති වුණේ අපේ අතේ
එතුමාගේ බාප්පගේ අතේ. අපිටයි ආණ්ඩු තිබුණේ. අපි අතේ තියෙනකොට තමයි අර පුදුහදේ ලේකින් කාටවත් පැනලා යන්න බෑ. දැන් පාස්කු බෝම්බේ පුපුරනකොට ජනාධිපති වෙලා හිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති. එතුමා ගිහිල්ලා බෝම්බේ තිබ්බේ නෑ ඒක අපි පිළිගන්න. හැබැයි රටේ ආරක්ෂාව බිඳ වැටිච්ච එකට බෝම්බේ පුපුරන වගකීම එතුමා ගන්න බෑ. ඒ වගේ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ ජනාධිපති. අපි පත් කරපු ජනාධිපතිවරයා. එතුමා අතේ තියෙනකොට මේක බිඳ වැටිච්ච එකට අපි වග කියන්න ඕනේ. එතුමත් වග කියනවනේ අපි වග කියනවා.